ආයුබෝවන් කියලා පිළිගන්නව හැම දිනෙකම අද වීඩියෝවෙන් කතා කරන්නේ බොහෝ දිනෙක නොදන්න නෙදර්ලන්තයේ කොටසක් පිළිබඳව. ඇත්තරම නෙදර්ලන්තය කිව්වම බොහෝ දිනෙක දන්නේ යුරෝපයේ පිහිටා තිබෙන නෙදර්ලන්තය. නමුත් එහි තවත් කොටස් කිහිපයක් ලෝකයේ විවිධ ප්‍රදේශවලින් දැක ගන්න පුළුවන්. ඒ අතරින් ඉතාමත්ම ජනප්‍රිය කොටසක් දකුණු ඇමරිකාව ආසන්නයේ කැරිබියන් මුහුදේ පිහිටා තිබෙනවා. එය හඳුන්වන්නේ කැරිබියන් නෙදර්ලන්තය නමින්. ඉතින් අද වීඩියෝවෙන් නෙදර්ලන්තයට අයත් මේ සුවිශේෂී දූපත් සමූහය පිළිබඳ ඔබට වැදගත් සියලුම විස්තර සොයා බලමු. කැරිබියන් මුහුදේ පිහිටා තිබෙන මේ ප්‍රධාන දූපත් තුනකින් සමන්විතයි. එම දූපත් තුන හඳුන්වන්නේ බොනෙයාර්, සබා සහ සෙන්ට් යුස්ටේෂියන් නමින්. ඇතරම අපි මීට පෙර වීඩියෝ කිහිපයකින් සඳහන් කළ විවිධ රටවල් යටතේ පවතින සෑම පරිපාලන කලාප පිළිබඳව. එවැනි ප්‍රදේශවලට උදාහරණ විදියට අයිල් ඔෆ් මෑන්, ෆාරෝ අයිලන්ඩ්, හොංකොං, මැකාව් වගේ රටවල් හඳුන්වන්න පුළුවන්. නමුත් කැරිබියන් නෙදර්ලන්තය කියන්නේ එවැනි සෑම පරිපාලන කලාපයක් නෙමෙයි. මෙය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ නෙදර්ලන්ත මධ්‍යම රජය යටතේ. ඒ අනුව කැරිබියන් නෙදර්ලන්ත නෙදර්ලන්ත මහනගර සභා අතරින් මහනගර සභා තුනක්. එයින් ඔබට පැහැදිලි ඇති මේ වෙනම රටක් හෝ වෙනම ස්වයං පරිපාලන කලාපයක් නෙවෙයි කියලා. ඒ අනුව මෙහි ජීවත් වන සියලුම පුරවැසියන්ට නෙදර්ලන්ත රජයෙන් ලැබෙන සියලුම වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලැබෙනවා. මෙම දූපත් තුනේම සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 322ක් පමණයි. මේ අතරින් විශාලම දූපත වෙන්නේ බොනෙයාර් දූපත. කැරිබියන් නෙදර්ලන්තයේ සම්පූර්ණ ජනගහනය දක්වන්නේ 26,000ක් විදියට. එයින් 20,000ක්ම ජීවත් වෙන්නේ මෙම විශාලම දූපත වන බොනෙයාර් දූපතේ. මෙම දූපත් වඩාත්ම ජනප්‍රිය වෙන්නේ ස්වභාව සෞන්දර්ය, සාගර ජීවීන් සහ කොරල් පර සඳහා. ඒ වගේම දෙවන විශාලම දූපත වෙන්නේ සෙන්ට් යුස්ටේෂියන්. එය ඓතිහාසික වශයෙන් ඉතාමත්ම වැදගත් දූපතක්. ඒ අනුව එම දූපත ඇමරිකානු විප්ලවවාදී යුද සමයේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. මෙය අතීතයේ සිටම සැලකෙන්නේ වෙළඳ මධ්‍යස්ථානයක් විදියට. මේ අතරින් කුඩාම දූපත වන සබා දූපත හැඳින්වෙන්නේ නොකැලතුණු රජින යන අනුවර්ත නාමයේ. ඇතරම නෙදර්ලන්ත රාජධානියේ උසම ස්ථානයේ පිහිටා තිබෙන්නේ එම දූපත තුල. ඔබ දන්නවා යුරෝපයේ තිබෙන නෙදර්ලන්තයට භූගෝලීය වශයෙන් පිහිටා තිබෙන්නේ ඉතාමත්ම පහත් බිමක්. ඒ නිසා යුරෝපා නෙදර්ලන්තයේ උසම ස්ථානය දක්වන්නේ මීට 322ක් විදියට. නමුත් සබා දූපත තුල පිහිටා තිබෙන උසම ස්ථානය මීට 888ක් වෙනවා. එය හඳුන්වන්නේ සීනරි මවුන්ටන් නමින්. සබා දූපතේ සම්පූර්ණ ජනගහනය දක්වන්නේ 2000ක් විදියට. කැරිබියන් නෙදර්ලන්තයේ ජනතාවට ප්‍රධාන වශයෙන් පවතින මිශ්‍ර සම්භවයක්. ඒ අනුව මෙහි අප්‍රිකානු, යුරෝපීය සහ සෝදේසිය ඇමරින්දියන් ජාතිකයන් ජීවත් වෙනවා. ඊට අමතරව වෙනත් කැරිබියන් දූපත්වලින් සංක්‍රමණය වූ පුද්ගලයන් සහ යුරෝපයෙන් විදේශගත වූවන්ද ඇතුළත් වෙනවා. මෙහි නිල භාෂාව වෙන්නේ ලන්දේසි. නමුත් බහුලවම භාවිතාවන භාෂාව විදියට සැලකෙන්නේ ඉංග්‍රීසි. ඇතරම මෙහි සංස්කෘතිය නෙදර්ලන්ත සංස්කෘතියට වඩා කැරිබියන් සංස්කෘතියට සමානයි. ඒ අනුව කැරිබියන් නෙදර්ලන්තය තුළ රෙගේ, කැලිප්සෝ සහ සෝකා වැනි සංගීත ප්‍රභේද ජනප්‍රිය වී තිබෙනවා. මෙහි සාම්ප්‍රදායික ආහාර අතරින් වඩාත්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ බත්, එළවලු සහ කෙසෙල් වැනි ආහාර. කැරිබියන් නෙදර්ලන්තයේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායකත්වය දක්වන්නේ සංචාර කර්මාන්තය. මොකද මෙය ඉතාමත්ම සුන්දර වෙරළ තීරයන්, හිරුවෙළිය, සංගීතය වැනි එලිමහන් ක්‍රියාකාරකම් සඳහා ඉතාමත්ම ජනප්‍රියයි. කැරිබියන් නෙදර්ලන්තය තුළ පවතින 100%ක්ම යුරෝපා නෙදර්ලන්තය තුළ පවතින නීතියම. ඒ අනුව යුරෝපා නෙදර්ලන්තය තුළ මෙහි පාර්ලිමේන්තු නියෝජිතයන් සිටිනවා. කෙසේ වෙතත් යුරෝපා නෙදර්ලන්තය තුළ භාවිතා වෙන්නේ පොදු මුදල් ඒකකයක් වන යුරෝ. නමුත් කැරිබියන් නෙදර්ලන්තය තුළ භාවිතා වන මුදල් ඒකකය විදියට සැලකෙන්නේ ඇමරිකන් ඩොලර්. මෙහි ජීවන තත්ත්වය 100%ක්ම යුරෝපා නෙදර්ලන්තයට සමාන කරන්න පුළුවන්. මොකද කැරිබියන් නෙදර්ලන්තයටත් නෙදර්ලන්ත රජය විසින් යුරෝපා නෙදර්ලන්තයට සමාන වරප්‍රසාද ලබා දී තිබෙනවා. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝකින් හමුවන බලාපොරොත්තුවෙන් මේ වීඩියෝෙන් සමුගන්නම්. ඒ වගේම අපිව subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.